kunat ginan vela raj kunat ginan vela ek tan mura kiyan vaat sakyak ne sakyak ne nirogi sap hen sapya love ko inna nirogi sap hen sapya love samag aadvena isuru samag aadvena no satut aada tenena vaat sakyakne sakyakne satut taram vena danaya love ko inna satut taram vena danaya love ko inna විශ්වාසයේ හැර නැයික් ලොවේ කොයින්ද විශ්වාසයත් එක්ක නේද පාලිතයි මේ ඔක්කොම ගනුදෙනු සිද්ධ වෙන්නේ විශ්වාසයේ නැති වුණාට පස්සේ සමහරට මේ වගේ දේවල් වලට මුණ දෙන්න සිද්ධ වෙනවා සමාජෙත් විශ්වාසයක් තියෙන්න ඕනේ මිනිසුන් පිළිබඳව ඒ විශ්වාසයේ සමාජය විසින් ආරක්ෂා කරගන්නත් ඕනේ නේද මේ සමාජයේ තියෙන මේ අනිත බිය හෝ නියත බිය කොහොමද අපි දකින්නේ මොනවද මේ ගැන කියන්න තියෙන සම මට හිතෙන්නේ දැන් අපි දැන් මේ AIDS රෝගය සම්බන්ධයෙන් දැන් කතා කරන්නේ يعني එතකොට දැන් මේ AIDS රෝගේ වැඩිම මම දැනුවත්ව තියෙන්නේ අප්‍රිකානු රටවල් වල අප්‍රිකානු රටවල් වල හැබැයි මම හිතන විදිහට ලංකාවේ තරම් බීබියක් නැහැ පොඩ්ඩක් හොඳින් විමසලා බලන්න අප්‍රිකානු රටවල සමහර පවුල් ගම් පිටින්ම AIDS රෝගේ වැළඳිලා තියෙනවා මම හිතන්නේ 100ට ගානාවක් නිවැරදි දත්තයන් හොයාගන්න පුළුවන් ත AIDS රෝගේ තියෙනවා ගොඩක් රටවල හැබැයි අප්‍රිකානු සංස්කෘතිය දැන් අපි ගොඩක් වෙලාට ඔවුන් ඒ කියන්නේ ඔවුන් තවමත් ප්‍රාථමික අවස්ථාවල ඉන්නවා කියලා අපි හිතාගෙන හිටියට මේ AIDS රෝගය සම්බන්ධයෙන් විශේෂයෙන්ම AIDS රෝගීන් බහුල වීමත් සමග අප්‍රිකානු රටවල පොදු ලක්ෂණයක් AIDS ඔවුන්ගේ දෛනික කටයුතු කරගෙන යනවා මම දැනුවත් සිනමාකරුවෝ රාශියක් ඉන්නවා විශේෂයෙන් තරුණ සිනමාකරුවෝ රාශියක් ඉන්නවා ඔවුන්ගේ නිර්මාණවලට ඔවුන් මම හිතන්නේ ඔවුන්ට සම්මාන පවා ලැබුණා ඒ කියන්නේ AIDS රෝගයත් එක්ක කොහොමද ඔවුන් ගනුදෙනු කරන්න කියන ආකාරය අප්‍රිකාවේ පමණක් නෙවෙයි ලතින් ඇමරිකානු රටවල පවා සිනමාකරුවෝ ගොඩක් කලාවට විශේෂයෙන්ම මේ ප්‍රචාරණය සම්බන්ධයෙන් ඔවුන් අපට වඩා ගොඩක් දැනුවත් දැන් අපේ රටේ මං හිතන විදිහට අපි බොහොම ආඩම්බරයි අපේ නාලිකා රාශියක් තියෙනවා සිනමාකරුවෝ රාශියක් ඉන්නවා කොමාරි අමාරුවෙන් හරි චිත්‍රපටි හදනවා හැබැයි මේ වගේ තේමාවක් ඔස්සේ හැදෙන චිත්‍රපටි හෝ නිර්මාණ කටයුතු ප්‍රචාරණය හරියට සිද්ධ වෙලා නැහැ මේ කාරණාව නිසාම මට හිතෙන විදිහට අනියත බිය හට ගන්න මම හිතන්නේ මේ රෝගය සම්බන්ධයෙන් පමණක් නෙවෙයි අනිත් රෝග සම්බන්ධෙනුත් බිය වැඩි වෙලා තියෙන මම හිතන්නේ ජනමාධ්‍යවල වගකීමකුත් තියෙනවා ඉතින් කවුරුත් තරහ වෙන්න එපා කිව්වට අර මේ මම හිතන්නේ channel වලින් ප්‍රචාරණය සම්බන්ධයෙන් පොඩ්ඩක් තව වැඩි වුණා නම් හොඳයි කියලා තමයි මට හැමදාම හිතෙන්නේ ඔව් හැමදාම හිතන්නේ ලංකාවේ මේ ওই බය මේ AIDS රෝගයට බය තියෙන්නේ අපේ සංස්කෘතියත් එක්ක මොකද දැන් ඔක කියන්නේ අනියම් සම්බදතා නිසා
මේක බෝ වෙන ඉඩකඩ ප්‍රමාණය වැඩි කියලානේ. එතකොට අපි බැඳිලා ඉන්නවා එක විදිහට පවුලක් වුණාම මේ පවුල රැකී යුතුයි වෙන සම්බන්ධතා. දැන් ඒඩ්ස් රෝගේ හැදුනොත් ඒකෙන් වෙන වෙන දේවල් එළි වෙනවනේ. ඒ බයත් මං හිතනවා ගොඩාක්. ඒක තමයි අපේ රට බය ඔච්චරම. වෙන රටවල වලට ඕකේ ඒ තරම් ප්‍රශ්නයක් නෙමෙයි. ඔව් මේ අපේ බොහොම හොඳ දැනකට සාකච්ඡා වරගෙන ආවේ නේද? සංස්කෘතිකමය මේ සිරගත වීම තුල තියෙන බියක් තමයි මේකේ තියෙන්නේ. විශේෂ ඒඩ්ස් හැදෙන එකට පිළිබඳ බය නෙවෙයි. නෙවෙයි. අර වගේ කොහොමද ඊට පස්සේ එළියට යන්නේ? ඊට පස්සේ ඒගොල්ල පවුල එළියට සමාජයත් එක්ක මොන දෙන්නේ කොහොමද? ඒක තමයි පිළිබඳව. හරි. මේ වර්තමානයේ දැන් අපිට ඒඩ්ස් යාළුවෝ ඉන්නවද නැද්ද කියලා අපිට හිතා ගන්න බෑනේ. ඈ සමහරට අපිට පරිතය ඔබට තියෙනවා කියලා කියනව නෙවෙයි, සමහරට ඔබට තියෙන්න පුළුවන්, මට තියෙන්නත් පුළුවන්. අපි අපි ඕනම කෙනෙකුට මේක පොදු දෙයක්. කොයි පැත්තෙන් එනවද දන්නේ නැහැ. අපි බබර් සප්පුවට ගිහිල්ලා කොණ්ඩෙ කපන්න ගියාට පස්සේ අපි පොඩ්ඩක් බ්ලේඩ් එකකින් මට කැපිච්ච අවස්ථාවනුත් තියෙන ඕන තරම්. එහෙම වෙලාවකදී අපිට එහෙම එන්නත් පුළුවන් නේද? එතකොට මේ පුංචි දරුවෙක් මේකට වග කියන්නේ කොහොමද පාලිතයි? ඇත්තටම දැන් ඒ කියන්නේ මම මට හිතෙනවා මේ දරුවෙක් වගේ කෙනෙක් දන්නේ නැහනේ. ඔව්. ඌ දන්නේ නැතුව තමයි මේ තත්ත්වෙටපත් වෙන්නේ. එතකොට 100%ක්ම මම හිතන්නේ ජන සමාජයේ තියෙන බිය නැති වෙන්නට ඕනේ. මොකද දරුවා ඌ වැඩිහිටියෙක් බවට පත් වෙනකන් ආරක්ෂා කිරීම සමාජයේ වගකීම. එතකොට මං හිතන්නේ අනියත බියක් ඇති කරගත යුතුම නැහැ. මං හිතන්නේ ඒඩ්ස් වල ප්‍රචාරණයේ මුල් අවස්ථාවේ ඉඳලම මං හිතන්නේ සමාජයට කියපු කාරණාවක්, බය වෙන්න එපා කියන කාරණාව. මේ අවන්තියක්ේ ධෝනි දැන් විශ්වවිද්‍යාලේ. ඔව් ඉවරයි. විශ්වවිද්‍යාලේ යන කාලේ ධෝනිත් එක්ක, ධෝනිගේ හොඳම යාළුවා ඒඩ්ස් රෝගියෙක් කියලා ඔබ දන්නවනේ. ඔබ මොකද ධෝනිට දෙන අවවාදේ? මේක ටිකක් බරපතල ප්‍රශ්නයක්. මම ලංකාවේ, මමත් ලංකාවෙනි. මමත් ඒ රෝගෙට බයයි. මොකද විශේෂයෙන් මේක මට හැදුනොත් මම දන්නවා මේ මට මං කොහොමද ඒකට මොන දෙනව. නමුත් මගේ ළමයට හැදෙනවට නම් මම ටිකක් බයයි. ඒක ඔබ කියන්නේ දැන් මේ මේ රටේ මිනිස්සු කොහොම ටික ওই විදිහට හිතුවොත් එහෙම. ඒකට මේ නෑ, මං මගේ දරුවා මේ දැනුවත් කරනවා මේක මේ රෝගෙ මෙහෙමයි හැදෙන්නේ, මෙහෙමයි මේ විදිහේ පරිසං වෙන. නමුත් එයාගේ යාළුවට ඒක තියෙනවා කියලා ඒ යාළුවා කොම් කරනකට නම් මම විරුද්ධයි. මොකද ඔව් ඔව් එතෙන් තමයි අපි එන්නේ. මේ පුංචි පැටව හෝ වේවා, තරුණ කණ්ඩායම් හෝ වේවා, වයස්ගත මහලු අය හෝ වේවා, මේ සමාජයෙන් කොන් කිරීම මේ ඒ අය පිළිබඳ ලොකු බියක් ඇති කරගෙන සිටීම නෙමෙයි වැදගත් වෙන්නේ. මං හිතන විදිහට අපි පරීක්ෂාවෙන් සිටිය යුතුයි, අපි උපේක්ෂාවෙන් බලාගෙන සිටිය යුතුයි. බය අපි හැමෝටම දැනෙනවනේ. මේ අපේ ප්‍රේක්ෂකීන්ටත් ඒ බය දැනෙනවා නේද? බලාගෙන ඉන්නකොට අපිට හිතෙනවා මේ 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 ප්‍රශ්න ගැන කතා කරනකොට පොඩි චකිතයකින්, බයකින්, කුතුහලයකින්, ආතතියකින් ඉන්නේ. ප්‍රේක්ෂකව ළඟට ගියොත් හොඳයි කියලා මට හිතෙනවා. මොකද මේ ප්‍රශ්නෙට සමාජයක් විදිහට මුහුණ දෙන පිරිස අපි හැමෝත්ම ඒඩ්ස් පිළිබඳව යම්කිසි බයකින් ඉන්නවා. එක එක විදිහේ මානසිකත්වයන් සහ මත තියෙන්නේ අපිට. මම ඉස්සරවම අපේ මේ ප්‍රේක්ෂකගාරේ ඉන්න බොහොම වැඩිමල් අම්ම කෙනෙක්ගෙන් මම ප්‍රශ්නයක් අහන්න සූදානම් වෙන්නේ. තරහ වෙන්න එපා, බය වෙන්න නැතුව මම මේ ප්‍රශ්නේ අහුවා කියලා. ඔබට ඒඩ්ස් හැදුනොත් ඔබ මොකද කරන්නේ? නිවැරදි ප්‍රතිකාර ගන්න. බයක් හිතෙන්නේ නැති වෙයිද? බයක් දැනෙනවා. හැදුනම කියලා හිතන්නකො. නිවැරදි ප්‍රතිකාර විතරක්ද ගන්න, වෙන හිතෙන දේවල් නැතිද? නැති ඒකට ලෙඩක් නැද්දම් ප්‍රතිකාරයක් ගත යුතුයි නේද? ඔව්. සමාජයේ බිය දුරු කරන්න ඉස්සෙල්ලා රෝගීන්ගේ හිත ඇතුළේ තියෙන බිය නැති කරගෙන ඉන්න බෑ. අපි තරුණ පරපුරට යන්න සූදානම් වෙන්නේ. ඒඩ්ස් රෝගියෝ ආශ්‍රය කරන්න ලැබිලා තියෙනවා නෑ. ඔබට ඒඩ්ස් වැළඳුනොත් ඔබ ගන්න තීරණ මොනවද? නිසි ප්‍රතිකාරය අරගෙන ඒක පාලනය කරගන්නවා. ඊට පස්සේ මාත් එක්ක සම්බන්ධතාවය
ඇතිවෙච්ච පුද්ගලයෝ ඉන්නවනේ ඒගොල්ලෝ යොමු කරන ප්‍රතිකාරවලට. ඊට පස්සේ ඒගොල්ලොත් පාලනය කරන්න බලනවා. මගෙන් ආපෝ වේදේ බෝ වෙන්න ඇතිවන මේ තත්ත්වය අවම කරනවා. යම් සම්බන්ධතාවකින් හරි බ්ලඩ් ඩෝරින් හරි ඒක අවම කරනවා. ඊට පස්සේ මේ පිළිමත දැනුවත් කරනවා. දැනුවත් කරලා නැවත කෙනෙකුට බෝ වෙන්න තියෙන අවස්ථාව අවම කරනවා. ආදරණීය ඉදවුත නේතුව තිනේ ප්‍රේක්ෂකගාරෙන් හරි ලස්සන අවවාද ටිකක් ලැබුණා ඔබට මට. මෙතුමා මේ මතක් කරපු කාරණා ටික තමයි අපිට ඒඩ්ස් රෝගී අපිට ඒඩ්ස් රෝගී වැළඳුණා කියලා දැනගත්තට පස්සේ අපි ඒකෙන් බිය නොවී හොඳ ප්‍රතිකාර අරගෙන එය ව්‍යාප්ත වෙන්නට තියෙන ඉඩකඩ තමන් නිසා ව්‍යාප්ත වෙන්නට තියෙන ඉඩකඩ ව්‍යාප්ත වී තිබෙනවා නම් දැනටමත් එය පාලනය කිරීමට ගන්න ඕන ප්‍රයෝග. හොඳයි. අවසාන වශයෙන් මම මේ අපේ තරුණ්‍ය මොහුගුරාගේ අයියන්ගෙන් අහන්න කැමතියි. මොකද්ද හිතන්නේ ඒඩ්ස් ගැන? ඇයි මේ බය වෙලා ඉන්නේ ඒඩ්ස් ගැන? මොකද්ද මේකට හේතුව? සමාජයේ ගොඩක් දුරට ඒස් රෝගී තියෙනවානේ. ඒක ගැහැණු පිරිමි අතර සම්බන්ධය බය වීම තමයි මේකේ තියෙන්නේ පළවෙනි. ඒඩ්ස් හැදුනොත් මොකද කරන්නේ? පළවෙනිම වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා ඒක බය වෙන්නේ නැහැ. බයයි. ඒකේ සුදුසු ප්‍රතිකාර ලබා ගන්න. ජීවිතේල වැඩක් තියනවාද කියලා හිතනවද ඒඩ්ස් හැදුනොත්? වෛද්‍යවරයාගේ නිගමනය අනුව තමයි. වෛද්‍යවරයෙකුට ජීවිතේල වැඩක් නැහැ කියලා. හොඳයි හොඳයි හොඳයි. අපි මේ පොටාවේ ඉස්සක්කළුවේ අවසමෙන් සිටින්නේ ඒඩ්ස් පිළිබඳව සමාජගත වෙලා තියෙන බිය කොච්චර දුරට මේ බිය සාධාරණද නැද්ද කියන කාරණා පිළිබඳවයි අපි කතා කරමින් සිටින්නේ. Ready? Action! Hello? 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 Oya kohida mechchara kal hitiye ai mata katha karanne natthe? Mata oyata deyak kiyanna thiyena palita. Ha? Mamme baluwa maasa gaanak wena oya me ඇෆ්‍රිකා යනවා කියලා ගියා ටුවර් එක. ඊට පස්සේ කතා කරෙත් නෑ අඩු ගානේ ගිහිල්ලා කෝල් එකක් දෙන්න තිබුණානේ වාට. ඇයි ඔය හිටපු හොටෙල්ස් වල ටෙලිෆෝන් තිබ්බේ නැද්ද? ටෙලිෆෝන් තිබ්බා. ඒ උනාට මට ඔයාට ඊට වඩා වැදගත් දෙයක් තියෙනවා කියන්න. මොකද්ද? ඇයි? මීට පස්සේ කවුරු හරි වාට හම්බුණාද? මට වැඩිය හොඳ කෙනෙක්? එහෙම එකක් නෙමෙයි. එහෙනම් ඊට පස්සේ මට ඔයා කතා කරන්න ඕනේ. මං දැනගත්ත ඔයා ওই ටුවර් එක යනකොට මාව අමතක කරන්න යන්නේ කියලා. පාලිත මම මේ කතා කරන්නේ එහෙම දෙයක් ගැන නෙවෙයි. එහෙනම් ඔයාට දන්නේ නැහැ මට වෙලා තියෙන දේ. ඇයි මොකද්ද ඔයාට මේ? ඔයා හොඳට ඉන්නේ? මට කතා කරන්න ඕනද? මට සනීප නැහැ. සනීප නැහැ? මගේ ඇඟට හරි වෙහෙසයි. මං ගියා ડોක්ටර් කෙනෙක් හම්බෙන්න. ඉතින් ඔයා දන්නවද ડોක්ටර් මට කියපු දේ? මොකද කිව්වේ? ડોક્ટર මට කිව්වා මගේ ශරීරෙට HIV වෛරසය ඇතුළු වෙලා කියලා. හරි. දැන් ඉතින් ඔක උතරම් බය වෙන දෙයක් නෙවෙයිනේ. හා? බය. බේත් තියනවා අපිට පාලනය කරන්න පුළුවන්. අනිත් එක ඒඩ්ස් කියන්නේ ලෙඩක් නෙවෙයි රෝගී තත්ත්වයක්. ආලිත? ඔව්. ඒ කියන්නේ ඔයාට මේක ප්‍රශ්නයක් නෙවෙයිද? නෑ. මට ප්‍රශ්නයක් නෙවෙයි නං. අනිත් අයට ප්‍රශ්නයක් වෙන්න තියෙන විදියක් නෑනේ. බය වෙන්න එපා. අපි දින ලෑස්ති කරගත්තු විදියට අපේ වෙන්නේ ගම් කිසි ප්‍රශ්නයක් නෑ. මට ඔයාව අදහා ගන්න නෑ. ආ ඒකනේ මං කිව්වේ. හා ඒත් වලටවත් බෑ කියලා අපේ ආදරේ නවත්තන්න. Yeah.
මට ප්‍රශ්නයක් ඇත්ත ජීවිතේම වෙයිද? ඇත්ත ජීවිතේම වෙනවද? ඔච්චර උන්ද එහෙම තමයි වෙන්න ඕනේ. මම හිතන අපි මේ කතිකාවත ගොඩනගා ගැනීමේ යම් කිසි අතුරුපලයක් විදිහට මිනිසුන්ගේ හිත තුළට යනවනම් මේ වගේ චේතනා මනුෂ්‍යත්වයේ තමයි විශ්වාසය තමයි මූලිකම කාරණාව කියන කාරණාව ගැනයි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. මේ සමාජයේ මොකද්ද මේ අනියත බය කියන කාරණාව. ඵලදෙය අපි දැන් සූදානම් වෙන්නේ ලංකාවේ සහ ලෝකයේ AIDS කියන කාරණාව පිළිබඳව පුංචි රූපපෙලක් ඔබ වෙත ගෙන ඒමට අපි ඒ නර්බාසිතියෝ ලොව වැටිම HIV ආසාදිතයන් සිටින්නේ දකුණු අප්‍රිකාවේ. ඒ වගේම HIV සීක්වෙන් පැතිර යන රටත් දකුණු අප්‍රිකාව. ගණන යනුව 2013 දී මිලියන 6.3 ජනතාව HIV ආසාදිතයන් වී දකුණු අප්‍රිකාවේ සිටි බවට වාර්තා තිබෙනවා. එම වසරේදීම 1,01,000 ආසන්න මිනිසුන් HIV ආසාදිතව මිය යද්දී 1,03,000 මාරක පමණ ආසාදිතයන් වැඩි වී තිබෙන බව වාර්තාවල සටහන් වනවා. එමෙන්ම මිලියන 2.3 දරුවන් HIV නිසා අනාථයන් වී තිබෙනවා. මෙම දරුවන්ගෙන් බොහෝමයක් ලිංගික ක්‍රියාවන් වලට බලෙන් යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. HIV ආසාදනයට ලක්වෙච්චි විශේෂෙන් ලෝකයේ වැඩිපුරම HIV ආසාදනයට ලක්වෙච්චි මිනිස්සු ඉන්න රටක් එක රටක් තමයි දකුණු අප්‍රිකාව කියන්නේ. ඔබ දැක්කේ දකුණු අප්‍රිකාවේ HIV ආසාදනයට ලක්වෙච්චි මිනිසුන් පාලිතයේ HIV ආසාදනයකට ලක්වෙච්චි කෙනෙක් ගිතියන අපි භයානක පැත්තත් කතා කරමුකද? සමාජයේ තියෙන භයානක සිතිවිල්ල නෙවෙයි අපි HIV ආසාදිතේ කුණාට පස්සේ එකින් ඇතිවන අතුරු ඵල මොකද්ද, විපාක මොනවාද? ඇත්තටම දැන් මා දන්නා පරිදි නම් AIDS කියන්නේ මේ එක්තරා විදියට රෝගී තත්ත්වයක්. කිසිම රෝගයකට ඔහුට හෝ ඇයට මුහුණ දෙන්නට බැහැ. ඒ නිසාම ඕනෑම රෝගයකින් මියන්න හැකියාව තියෙනවා. ඔව්, සෙම් ප්‍රතිශයයන් පවා මියන්න පුළුවන්. ප්‍රතිශක්තිය නැතිවීම තමයි ප්‍රධාන කාරණාව. එතකොට දැන් මෙහෙම අනිත් එක මානසිකව ඔවුන්ව සාමාන්‍යයෙන් අපි ඕනම රෝගියෙක්ව මානසිකව සුවෙන් තියන්න එපයි. ඒකනේ ප්‍රධානම දේ. අපේ ජන සමාජයේ ඉස්සර තිබුණු ක්‍රියාපිළිවෙතත් එහෙමයි. අපට හැම ආගමකින් දර්ශනයකින් උගන්වන්නේ රෝගී පුද්ගලයෙක්ව ඉතා හොඳින් තබා ගන්න කියලා, හොඳ ආරක්ෂා කරන්න, ඔහුට උපකාර කරන්න. එතකොට දැන් සෞඛ්‍ය සේවයේ සිද්ධ වෙන්නේ ඒ ටිකමයි. මොකද මං හිතන්නේ සමාජයේ වගකීම වෙන්නේ ඕනේ රෝගියාට ආදරේ, තමන්ගේ ආදරේ තියෙන්නට ඕනේ. ඔව්, අපි තවදුරට ඒ ගැන කතා කරමු. දැන් ප්‍රතිශක්තිය හීන වීම නිසා ඒකෙන් AIDS රෝගී කොහොමද, මොන වගේ තත්ත්වයන් වලටද මූණ පාන්නේ කියලා කතා කරමු. දැන් එහෙම මිරිසාවක් වගේ දෙයක් ඇස්ස, එහෙම මිරිසාව වගේ දෙයක් හැදුනත් ඒක සනීප වෙන්නේ නැති එකත්, ඒක හැමදාටම ඇත්තටම AIDS රෝගියෙක් නේද පාලිතේ, AIDS වලින් නෙවෙයි මිය යන්නේ. ඒ වගේ ලෙඩක් හැදිලා ඒක සනීප වෙන්නේ නැහැ. ඒ තුළම තමයි ඉන්නේ නාසෙන් සෙම් සොටු ගලන්න පටන් ගන්නවා. කැස්ස සනීප වෙන්නේ නැහැ. වෙනහල්ල උස්ම ගන්න අමාරුයි. හොඳයි, දැන් අපි සූදානම් වෙන්නේ පුංචි විරාමයකට ගිහිල්ලා එන්න. ආදරණීය හේතුතුන් හේතුවතීනේ මේ ඔබ ඒකාත්මිකව සිටින්නේ පොටාවේ Issakkaluwa කළුව සමග.
පෝටාවේ ඉසක්කළුව නව්‍යතම රූපවාහිනී සංවාදයේ සමගයි ඔබ මේ ඒකාත්මික වෙලා සිටින්නේ. මේ දැන් ඔබට හිතෙන්න පුළුවන් ඇයි මේ HIV ආසාදිතයන් ගැන හෝ සමාජයේ HIV ගැන තියෙන බිය පිළිබඳව කලාකරුවන් දෙදෙනෙක් ගෙනල්ලා මේක සාකච්ඡා කරන්න කියලා. වෛද්‍යවරුන් එක්ක කතා කරන්න පුළුවන් අපිට බොහොම ගැඹුරින් මේ පිළිබඳව මේ කතා කරන්න පුළුවන්. කලාකරුවන් කියන්නේ සමාජය ආශ්‍රය කරන මිනිස්සු. සමාජයේ හැසිරෙන වෙලාවවලදී ඒගොල්ලන්ට අත්දකින්න සිදුවන අත්දැකීම් සහ ඒගොල්ලන්ගේ දැනුම් පරාසය කොච්චර තියෙනවද කියලා කතා කරන්නත් එක්ක තමයි අපි මේ වගේ කතිකාවතක් ගොඩනගා ගන්න. ඒත් එක්කම කලාකරුවෙක් කියලා කියන්නේ ඔබ ආදරය කරන කෙනෙක්. කලාකරුවෙක් ඕනම දෙයක් කිව්වහම බොහොම ආදරයෙන් අපි ඒ ගැන සැලකිල්ලක් දක්වන මේ තත්ත්වයක් තියෙනවා අදටත්. එහෙනම් අපි ආදරණීය කලාකරුවන් දෙදෙනෙක් අපිත් එක්ක සම්බන්ධ කරගන්නේ. ඵලිතය මොකද්ද කියන්නේ දින අපි අපේ රට කොයි වගේ තැනකද ඉන්නේ ඒ වගේ මනුෂ්‍යත්වයේ පැත්තෙන්. මං හිතන්නේ අපේ හැමෝම නෙවෙයි නමුත් පොදු ජන සමාජයට තවමත් මේ අනියත බිය කියන කාරණාව තියෙනවා මම හිතන විදියට. නමුත් බටහිර මං හිතන්නේ බටහිර දැන් කාලයක් වෙනවා මේ රෝගය හඳුනාගෙන වසර 30කටත් වඩා වැඩි සංඛ්‍යාවක් වෙනවා. ඉතින් ඒගොල් ඒ සමාජයන් මං හිතන්නේ ඔවුන්ගේ සංස්කෘතික රාමුන් තුල ඔවුන් ඉතාම උසස් මට්ටමකින් රෝගීන් එක්ක ගනුදෙනු කරන බව පේන්න තියෙනවා. හැබැයි අපේ ලාංකීය සමාජය තුළ තාමත් අර ප්‍රාථමික සමාජවල තිබුණු ලක්ෂණ විශේෂයෙන්ම අර ලාදුරු රෝගීන් පිටමං කරනවා කියන තැනට ආපු වර්ගයේ කණ්ඩායම් තවමත් ඉන්නවා. ඉතින් ඔවුන් ඇවිල්ලා මං හිතන්නේ මානුෂිකව සමාජය දෙස එහෙම නැත්නම් අන්‍යයන් කෙරෙහි ආදරයෙන් දයාවෙන් බලන අය කියලා අපිට හඳුනා ගන්නට බෑ. මෑතකදී අපිට දකින්න ලැබිච්ච සමහර පුවත්වලදී දැක්ක දෙයක් තමයි මේ මේ පුංචි දරුවෝ පවා මේ කොන් කරන මානසිකත්වයක ඉන්න පිරිස් ඉන්නවා. ඒකේ ඒ අයගේ පැත්තෙන් බැලුවාම සාධාරණයක් තියෙන්න පුළුවන් සමහර විට තමන්ගේ දරුවන් ගැන හිතන මේ පරම්පරාව. අම්ම කෙනෙක් විදිහට ඔබ තුමියට කියන්න පුළුවන්ද මේ ලෝක සමාජය ඇතුළත දරුවන්ව එයින් ආරක්ෂා කර ගැනීමට අම්මලාම පුංචි කාලේ ඉඳලා ඒගොල්ලොම යොමු කරනවා සමහර දේවල් වලට විශේෂයෙන් බටහිර සමාජ සංස්කෘතික පදනම ඇතුලේ ක්‍රියාකාරී වෙන දරුවන්ට නේද? ඒක හැබැයි පාසලත් එක්ක එකතු වෙලා කරන්න ඕන වැඩක් කියලා මං හිතන්නේ. ළමයිව ගෙදරින් දැනුවත් කරනවා වගේම අම්මලා ගුරුවරු එකතු වෙලා පොඩි කාලේ ඉඳලම දැන් මේ වගේ මෙවැනි රෝග තියෙනවා මේ වගේ කොහොමද අනිත් ළමයි කොන්නකර අපි පරිස්සම් වෙන්නේ කොහොමද තව කෙනෙක්ට ඒක මේ ඒකට ගොදුරු වුණ කෙනෙක්ට අපි රැකවරණය දෙන්නේ කොහොමද කියලා මං හිතන්නේ ගුරුවරුත් එක්ක තමයි මේක ඇති වෙන්න ඕනේ. ඇත්තටම අනිත් කාරණා ගෙදරින් එළියට යනකොට දරුවට මේ බටහිර සමාජයේ නේද එහෙම දේවල් තියෙනවා. ඒගොල්ලන්ට ආරක්ෂා වෙන්නේ කොහොමද? මෙහෙමයි හැසිරෙන්න ඕනේ. මෙහෙම මෙහෙම ගියොත් මෙහෙම වෙනවා කියන්නේ. දැන් අපේ රටේ ඇත්තටම මං හිතනවා මේ දැන් අපි නම් එහෙම කරේ නෑ. හුඟක් අය ළමයයි මමයි ටිකක් ඈතයි වගේ. ඒගොල්ලන් තමන්ගේ ඒහෙලියක් යාළුවෙක් කරගන්න ඕනේ කියලා ඒගොල්ලන්ට දැනුම දෙන්න ඕනේ. මෙන්න මේක මේ විදිහට වුණොත් තමයි මෙහෙම වෙන්නේ කියන. රෝගයක් ගැන වුණත් මං හිතන්නේ පොඩි කාලේ ඉඳලම ළමයාව දැනුවත් කරනවා නම් මීට වඩා අපිට දියුණු තත්ත්වයකට තව ඉදිරියට යන්න පුළුවන්. දැන් පාලිතයේ මේ මේ අවන්තියක් මතු කරපු කාරණාවක් තියෙනවා. ආදරණීය හේතුතුන් හේතුතුන් දැන් අපිට මට AIDS නැත්නම් HIV ආසාදනයක් මට ඇති වුණොත් එම මම ඒක කාටද කියන්නේ? කොහොමද කියන්නේ? මම ඒක දරාගෙන ඉන්නවද? මේක වැඩිදුර මේ විනාශ වෙලා මාව දුර්වල වෙනකම් මම ඉන්නවද? ඒකට ප්‍රතිකාර ගන්න කොහොමද? ඒ පිළිබඳව අපිට කියන්න බැරි මානසිකත්වයක් හැදිලා තියෙනව නේද? ඇයි? ඔව්. ඒක මං හිතන්නේ සමාජයේ කොහරි ගොඩ නැගිලා තියෙනවනේ අපිට විශ්වාස කටයුතු අය ඉන්නවා. දැන් වෙලා තින්නේ දැන් මේ විශ්වාස කටයුතු අයට කියලා මේක කියන්න ගියාම මේක ප්‍රචාරාත්මක අය පැනලා මේකේ මේක පාවිච්චි කරන්න පටන් ගන්නවා. එතකොට ඒගොල්ලෝ ඒ කියන්නේ හුදු මේකේ ප්‍රචාරණය ගැන හිතනවා මිසක් අර ප්‍රචාරණයට අහු වෙලා මං හිතන්නේ වික්ටිම්ස්ලා එහෙම නැත්නම් ඒකට ගොදුරු වන්නන්ට වෙන අනාගතේ වෙන සිදුවීම ගැන කල්පනා කරන්නේ නැහැ. දැන් සමහර රටවල සමහර දේවල් අපි දැකලා තියෙනවා. දැන් යම්කිසි චෝදනාවකට ලක්වෙච්ච පුද්ගලයෙක් පින්තූරයක් අඳිනවා විතරයි ඔහුගේ ෆොටෝ එකක් දාන්නේ නැහැ.
ඉතින් මෙහෙ ෆොටෝ නෙවෙයි මෙහෙ මං හිතන්නේ ඉන්න තැන් ආගිය තැන් මුල ගිය තැන් ඔක්කොම රූගත කළා ප්‍රචාරය කරනවා. මේකේ භයානකම පැත්ත ඇත්තටම අපි මේ කියන්නේ නළු නිලියන්ට ගොඩාක්ම තියෙනවා. මොකද සාමාන්‍ය මිනිස්සු ගිහිල්ලා ඒකට ප්‍රතිකාර ගන්නවා වගේ නෙවෙයි අපි කෙනෙක් ගියොත් එතනින් තමයි පටන් ගන්න ප්‍රචාරණ කටයුතු. ලෙඩේ සුව වීම කෙසේ වෙතත් ඉතින් අර ඒ ප්‍රචාරණයේ ඉන්න අයත් පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ මේ කොයි වගේ දෙයකටද තමන් ඉතින් අර ලෙඩේට වැඩිය භයානකයි ඒක මේ පැත්තෙන් ගත්තොත් මොකද ලෙඩේ හැදිලා මනුස්සය ලෙඩේ හැදිලා මැරෙන්නට වැඩිය අරයා අරකින් මැරෙලා ඒ කියන්නේ අපිට විශ්වාසයක් නැතිකමක් තියෙනවා නේද? ඒ විශ්වාසයේ බිඳලා තියෙන සමහර අය ඉන්නවා නම් මේ වැඩසටහන නරඹලා ඔන්න පුංචි අදහසක් හිතර ගන්නට පුළුවන්. මීට වඩා මානුෂික විය යුතුයි නේද? මීට වඩා අපේ බුද්ධිමත්ව කටයුතු කරන්නට ඕනේ නේද කියන. අපි බලමු ලෝකයේ ප්‍රසිද්ධ මිනිස්සු කොහොමද මේ HIV ආසාදිතයන්ට සැලකුවේ කියලා. ලෝකී උසස්ම පැලැන්තියේ අග්‍රගණ්‍ය අය අතරින් ඩයනා කුමරිය පමණයි මුලින්ම HIV සත්කාරක වැඩසටහන් වලට මුල් පිරුවේ. ඇත්තටම ලෝකයේ තියෙන රෝගය ආදරය සහ කරුණාව කවදාවත් ජීවිතයට නොලැබී තිබීම. මට ආදරය දෙන්න පුළුවන් නෝමට. ඒ වගේම කරුණාව. මේ දෙකම මම දෙනවා. ඇමරිකාවේ HIV ආසාදිතයන්ට ඇය දැක්කෝ සැලකිල්ල අනික් පුද්ගලයන්ගෙන් වෙනස් වී කැපී පෙනුණා. 1987 මිඩල් සෙක්ස් රෝහලේදී ඩයනා කුමරිය HIV ආසාදිත රෝගියෙකු සමග සුහදව අතටත දෙන මෙම ඡායාරූපයේ හේතුවෙන් ලොව පුරා AIDS පිළිබඳව සහ AIDS රෝගීන් ගැන තිබූ පියසා මත සියල්ල පහව ගියා. මෙම වකවානුවේදීම ඇය AIDS චැරිටි ලන්ඩන් ලයිට්ස් හවුස්ෙහිදී කීප වතාවක්ම සංචාරය කළා. චාල්ස් කුමරු හා ඩයනා කුමරියගේ වෙන්වීම ඇයගේ සමාජ සත්කාර සඳහා වඩා බලපෑ බවක් පෙනී ගියා. ඇයගේ ඒ ආරම්භයත් සමග ලෝකේ බොහෝ ඉහළ පැලැන්තිවල සහ සාමාන්‍ය මිනිසුන්ගේ හිත්වල HIV එසේත් නැත්නම් AIDS ගැන තිබුණු බය කෙමෙන් කෙමෙන් පහව ගියා. සමහර විට ඔබට හිතෙන්න පුළුවන් මේවත් මාකටිං වද්ද කියලා. සැබෑ මානුෂීයවාදී සිතුවිලියේ තිබෙනවා නම් ඒවා මම එතන වාණිජ්‍යමය පරමාර්ථවලට ලක් කරගත්තත් කමක් නෑ නේද? ඒ වගේ උත්තුංග මානුෂීය සිතුවිලි. මේ වගේ රූප රාම වලින් ඔබ දකිනකොට ඔබට හිතෙන්නට ඇති අපේ රට කොයි වගේ තැනකද තියෙන්නේ කියලා. මම හිතන්නේ මේ අද ලෝකේ අපේ රට තමයි ගොඩක් මන දහමට උදේ ඉඳලම බණ යන රටක්. මන්න ලෝකේ කොහෙවත් දැකලා නැහැ මේ විදිහට. ඒ බණ හරියටම මිනිස්සු පිළිපදිනවා නම් මේ වගේ දේවල් ඇති වෙන්නේ නැහැ. ඔව් මේ පාලිතයියා මම හිතන්නේ දැන් AIDS පමණක් නෙවෙයි ලෙඩ පමණක් නෙවෙයි දැන් ඊට වඩා භයානක අවස්ථාවල දීත් ඉදිරිපත් වෙන්න ඕනේ. දැන් අපි දැකලා තියෙන ලංකාවේ යුද්ධයක් තිබුණා. එතකොට මේ යුද්ධෙන් බැටකන පිරිස හිටියා, තුවාල වෙන පිරිස හිටියා, රැට නිදාගන්න නැති පිරිස හිටියා. එතකොට අපි මේ යුගයේ ඒ යුගයේදී අපි හරි අඩුවෙන් දැක්කේ එවැනි අය දෙස සානුකම්පිතව බලනවා. කවුරුත් මං හිතන්නේ බලපු අය හිටියා. නමුත් ඒ සඳහා ප්‍රචාරයක් ලැබෙන්නේ නැහැ. හැබැයි යුද්ධය ඉවරුණාට පස්සේ අපට දකින්න ලැබෙනවා විවිධ චරිත මේ සමාජයට ආදරය කරනවා වගේ පේන චරිත විවිධ චරිත ඇවිල්ලා පෙන්නුම් කරනවා. ඒ ගැටලුවක් නැහැ. ඒක ගැටලුවක් නැහැ. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ පුද්ගලයන් මීට පෙරත් ලංකාවේ හිටියා. ඔවුන් ප්‍රචාරය සඳහා වත් සමහර දේවල් දිහා හැක් කරලා බලපු නැති පුද්ගලයෝ. හොඳයි. පෙනෙන යථාර්ථයෙන් ඔබට ගිහිල්ලා නොපෙනෙන යථාර්ථය සොයා එන TV එකේ අලුත්ම නව්‍යතම වැඩසටහන මේ පොටාවේ ඉසක්කලුව
තවත් විරාමයකට යන්නට අප සූදානම් වෙනවා. පෝටාවේ ඉසක්කළුව නව්‍යතම රූපවාහිනී සංවාදයේ සමගයි ඔබ මේ ඒකාත්මික වෙලා සිටින්නේ. මේ පරිත අය අම්මට තාත්තට ඒඩ්ස් වැළඳිච්චි පමණින් දරුවෙක් ඒඩ්ස් රෝගියෙක් විදිහට හංවඩු ගන්න එක හරිද? දැන් මම හිතන්නේ හොයාගෙනත් තියෙනවා එහෙම දරුවට අම්මට තාත්තට තිබූ පමණින් දරුවට නැහැ කියලා. මම හිතන්නේ මේ පිළිබඳ ප්‍රතිකාරක් තියෙනවා. එහෙම තිබුණත් දරුවාම බේරා ගැනීම හැකියාව තියෙනවා කියලා. ඒ කියන්නේ දරුවා සමාජගත කරන්න පුළුවන්. ඒඩ්ස් නැත්නම් HIV වෛරසය හැදෙන්නේ ලිංගික ක්‍රියාකාරීත්වයේ නැත්නම් අනාරක්ෂිත ලිංගික ක්‍රියාකාරීත්වයේ නිසාමද? නැත්නම් වෙන ක්‍රම තියෙනවද? මත්ද්‍රව්‍ය භාවිතය ගැනත් මම අහලා තියෙනවා. ඔය මේ මේ තව කෙනෙක්ගේ HIV වෛරසය තියෙන කෙනෙක්ගේ ලේ තව කෙනෙක්ට ශරීරගත වුණත් නේ දැන් ලේ දෙනකොට පරිස්සම්. ඒ කියන්නේ විවිධ ක්‍රමවලට HIV ශරීරගත වෙන්න පුළුවන්. පුළුවන්. එතකොට ඇයි මේ අපි මේ අර මේ ලිංගික බිය විතරයි තියෙන්නේ. ලිංගික බිය විතරක් ඇති කරගන්න නැත්නම් HIV ආසාදිතයෙක් වෙච්ච පමණින් ඔහු ලිංගික වැරදිකාරයෙක් බවට පත් කරන්නට මානසිකත්වයක් ඇදලා තියෙන්නේ. ඒක ඊටාම මේ මම නම් දකින්න ඊටාම මේ පහත් මට්ටමේ සිදුවිල්ල ඊට වඩා අපි පුළුල්ව හිතන්න ඕනේ. يعني සමාජ ප්‍රශ්න හැම එකක් දිහාම ඒ විදිහට බලන්නේ නැතුව ඊට වඩා ටිකක් ගැඹුරෙන් ඒ කියන්නේ හැදෙන විදිය අපි හොයන්න යනවට වැඩිය අපට මේ පුද්ගලයා වෙනුවෙන් මොකද්ද කරන්න පුළුවන්? මේ පුද්ගලයාව මේ ඉන්න තත්ත්වෙන් වඩා හොඳ තත්ත්වයකට පත් කරන්න පුළුවන් විදිහක් ගැන හැමෝම කල්පනා කරනවා නම් හොඳයි. හරියටම හරි. අපි ආවේ මේ හොඳ තැනකට තමන්ගේ දරුවෙකුට ඒඩ්ස් සැලඳුනොත් නැත්නම් HIV ආසාදිතේ බවට පත් වුණොත් තමන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? අර තුරුල නලවපු ලේ කිරි කරලා දීපු රත්තරම් පැටියව ඉවත් කරනවද? කොම් කරනවද? එයා පාසල් යවන්න නැතුව වෙන පැත්තකට දාලා තියනවද? එයාගේ සහෝදරයින්ගෙන් අයින් කරලා තියනවද? තමන් එයාව අයින් කරනවද? ටිකක් විතර බලමු. තමන්ගේ දරුවෙකුට තමන්ගේ සහෝදරයාට තමන්ගේ අම්මට තාත්තට HIV ආසාදනයක් ඇති වුණොත් ඒ කොහොමද ක්‍රියා කරන්න ඕනේ කියලා. ඒ අය විතරද ආරක්ෂා කරගන්න ඕනේ. එහෙමනම් අපිට සමාජය දිහා ඒ වගේ මානුෂීය මොහොනවරකින් බලන්නට බැරිද? චුට්ටක් හිතන්න ඕන කාරණාව. සමස්ත සමාජයටම දෙන්න පුළුවන් ආදරණීය පණිවිඩයක් තියෙනවද? ඒඩ්ස් රෝගියෙක්ව කොන්න කරන්න කියන එක තමයි විශේෂයෙන්ම. මොකද අපිට අපේ ළමයා වටිනා වගේම තව අම්ම කෙනෙක්ට තව තාත්ත කෙනෙක්ට ඒගොල්ලන්ගේ ළමයි වටිනවා. ඒගොල්ලෝ සමාජයට යන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ, මේ රටේ හොඳ පුරවැසියෙක් වෙන්න ඕනේ. ඒකට අපි ඔක්කොම සහභාගී වෙලා අපි ඔක්කොම ඒ ඒඩ්ස් රෝගියාව කොන් කරන්නේ එයත් අපේ අය. දැන් අපි හොඳටම දැක්ක රූපවලින් ඩයනා කුමාර් එයා වගේ කෙනෙක් අර ගොල්ලන් ගිහිල්ලා මූණවල් ඉඹලා වඩාගෙන එහෙම ඉන්න පුළුවන් නම් ඇයි අපේ රටේ අයටත් ඒ විදිහට වෙන්න බැරි කියන ඒක ඒ පණිවිඩේ මං හිතන්නේ මේ හැම ගමකටම ව්‍යාප්ත කරනවා නම් හොඳයි මං හිතන්නේ. ඔබට මට මගේ සහෝදරයාට සහෝදරියට දියණියට පුතණුවන්ට එහෙම වෙන්න පුළුවන්. හොඳින් මතක තියාගන්න. ඒ කාට සිද්ධ වුණත් කිසිම බයක් නැතුව ඕනෑම අවස්ථාවකදී ප්‍රතිකාර රැගෙන තමන්ගේ ජීවිතය සුරක්ෂිත කරගන්නටත් බොහොම උපදේශ අනුශාසනා රැගෙන බුද්ධිමත්ව කටයුතු කරලා ඒ HIV ආසාදනයන් සමාජගත වීම වළක්වා ගන්නටත් ඕනෑ තරම් ක්‍රම තිබෙන බව ආදරයෙන් හිතර ගන්න ඕනේ. අපි ඉතාමත් ආදරයෙන් TV එකෙන් ඔබට මේ උතුම් පණිවිඩය ලබා දෙනවා. අදින් පසුව කිසිම දවසක ඒ වගේ රෝගියෙක් කොම් කරන්න එපා. ඒ වගේ රෝගීන් කිසිම දවසක බියවන්නටත් එපා. ඔබ දෙදෙනාට අපි අපේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. මගේ ආදරණීය හිතවතුනේ හිතව තියෙන්නේ මේ නොපෙනෙන මානෙක යථාර්ථයේ සොයා යන
ආදරණීය සංවාදය පොටාවේ ඉසක්කළුව. අපි ඊළඟ සංවාදයත් සමග එකතු වෙමු. බොහොම අරුත්බර විනෝදබර සංවාදයක් ගොඩනගන්නට ඔබ හැමදෙනාම ලබන සතියේ මේ වෙලාවටම අපිත් එක්ක එකතු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. TV එකෙන් මේ පොටාවේ ඉසක්කළුව.